උනාගේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. ජජ් වෙනවට බය වෙන්නේ නැහැ. ඒක ඕ ෆ්ලෝ වෙනවා. ඒ කියන්නේ අයිබෝයි අද අපි ඔබ සමග හමු වෙන්නේ ඇත්තටම අපි කරනවා YouTube channel එකක්. මේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද අපි ඔගොල්ලෝ මේ ගෙනල්ලා දෙන්නේ. ඉතින් මේකෙදි මම කියන්න කැමති අපි හැමෝටම තියෙනවා raw idea. ඒ කියන්නේ අමු අදහස්. අපි මේ අමු අදහස් පළ කරනකොට අපි සාමාන්‍යයෙන් ෆ්‍රේම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රාමුගත වෙන්නේ නැහැ. අපි යම්කිසි ටයිටල් එකක් අරගෙන ඒ ටයිටල් ගැනද කතා කරන්නේ නැහැ. ඒ වගේ අමු අදහස් වලට ඉඩහසර ලබා දෙන YouTube channel එකක් තමයි අපි ඇති කරන්න උත්සාහ කරන්නේ. එහිදී අපි පාවිච්චි කරන ස්ටයිල් එක ගොඩක් වෙලාවටම raw ideas තමයි අපි දෙන්නේ. ඒ කියන්නේ අපි කැමරාවකට කතා කරනවා කියලා හිතාගෙන වෙනම ලැස්ති වෙන්නේ නැහැ. වෙනම සූදානම් වෙන්නේ නැහැ. ඒ වගේම ස්ක්‍රිප්ට් එකක් හදාගන්නේ නැහැ. ඒ වගේම ටයිටල් එකක් අපි කලින් ප්‍රීඩිටයිට් කරන්නේ නැහැ. කලින් හිතන්නේ නැහැ මේ ටයිටල් එක යටතේ අපි කතා කරන්නේ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍ය මිනිස්සු හැටියට සාමාන්‍යයෙන් අපි කතා කරනකොට එහෙම හිතලා කතා කරන සිද්ධාක් නැහැ. එතකොට තමයි අපේ සැබෑ මනුෂ්‍යත්වය එළියට එන්නේ. ඒ කියන්නේ අපේ ඇතුළත තියෙන ඇත්ත මනුෂ්‍යය එළියට එන්නේ එතකොටයි. ඉතින් ඒකට අවකාශයක් අපි ලබා දෙන්න ඕන මේක බලන අයට. එතකොට ඒ බලන අයගේ සැබෑ ස්වરૂපය ඒ අයට මේ විදහා දක්වන්න එහෙම නැත්නම් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන වචන ගැනවත් අපි මේ අවධානය යොමු කරන්නේ නැහැ ඕනම. ඒකට හේතුව තමයි ඒ වචන අපි පිළිබඳ ආදානය වෙක අපි දැන් ඉංග්‍රීසි වචන දාන්නේ නැහැ මදි කතා කරන්නේ. නැත්තම් බර සිංහල වචන කතා කරන්නේ නැහැ. ඒ වගේ අදහසක් අපි ගත්තොත් එහෙම අපේ නිදහස් අදහස් දක්වීම එහෙම නැත්තම් ලිබරල්වාදී අදහස් දක්වීමෙන් බලපෑමක් තියෙනවා. ඒක නිසා අපි මෙතන සීමා මායිම් සියල්ලම අයින් කරලා තමයි අපි මේ කතාවක් කරන්නේ. ඔබත් සමග සංවාදයක්. ඉතින් අද පළවෙනි දවසේ මම කියන්න කැමති කන්ෆිඩන්ස් කියන්නේ තමාගෙන තියෙන ආත්ම විශ්වාසය ඒක තමයි කන්ෆිඩන්ස් කියන්නේ. ඒ කන්ෆිඩන්ස් ඇති වෙන්නේ කොහොමද කියලා තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ගොඩක් අය හිතනවා කන්ෆිඩන්ස් ඇති වෙන්නේ දැන් වැඩක් කරන්න කලින් අපි කන්ෆිඩන්ස් ඇති කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට අපි කතාවක් පවත්වනවා. කතාවක් පවත්වන යනකොට අපි හිතනවා ඒ කතාව පැවැත්වීමට කලින් අපේ කන්ෆිඩන්ස් එක තියෙන්න ඕන කියලා. ඉතින් එතකොට මේ කන්ෆිඩන්ස් එකේ ඉතින් එක එක සීමා මායිම් දාගෙන ඉන්නවා. සමහර විට මට කන්ෆිඩන්ස් නැහැ. සමහර විට මට කන්ෆිඩන්ස් තියෙනවා. ඒ වගේ කතාව ළඟටම යනකොට කතාව කරන් ළඟම වෙනකොටම කන්ෆිඩන්ස් නැහැ වගේ. ඒ කන්ෆිඩන්ස් තියෙනවා කියලා ඔළුවෙන් හදාගෙන යනවා, මෙන්ටලි ආ හදාගෙන යනවා. කියනමු කතාවට කිට්ටු වෙනකොට කන්ෆිඩන්ස් නැති වෙනවා. ඉතින් මේකෙදි මට පේන දෙයක් තමයි කන්ෆිඩන්ස් කියන එක ඇත්තටම කලින් හදාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයා මේ ඇක්ෂන් එක කරලම තමයි කන්ෆිඩන්ස් හදාගන්නේ. ඇත්තට මේක රිසර්චර්ස්ලා හොයාගෙන තියෙන එකක්. ඒ කියන්නේ කන්ෆිඩන්ස් කියන එක වඩ gederi ඉඳන් හිතට මේ අදහස් කාවද්දලා හදාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයා මේ ක්‍රියාව කිරීම තුලින් තමයි ඔයාට කන්ෆිඩන්ස් බිල්ඩ් අප් වෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙන්න දැන් ඔයාට කතිකත්වයක් ඇති කරගන්න ඕන නම්, කතිකෙක් වෙන්න ඕන නම්, ඔයා කතිකෙක් හැටියට ඔයාගේ ඇක්ෂන් එකද පෙන්නන්න. ඒ ඇක්ෂන් එක කොහොමද ක්‍රමයෙන්ම පෙන්නන්න ඕන අමු විදිහට. මෙතන සූදානමක් ඕනේ. මොකද ඔයාගේ පර්පස් එක කන්ෆිඩන්ස් ඇති කරගන්න. එතකොට එහිදී ඔබ අනිත් අය මොනවද හිතන්නේ ඒව ගැන හිතන්න ඕනේ නැහැ. ඔබේ ටයිටල් එක ගැන හිතන්න ඕනේ නැහැ. දැන් ඇත්තම ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ් කියලා කියනවා. දැන් ඒවයි ගොඩක් වෙලාවට ඔය කරනවා කට්ටිය කියලා කතා කරනවා පබ්ලික් ස්පීකින් උගන්වන දෙයක් කියන්නේ ඒ වගේ. ඉතින් දැන් මේකදී අපි කරන්න ඕනේ මෙතනදී ඇක්ෂන් එක අපි කරන්න ඕනේ. ඒ ඇක්ෂන් එක කරහම අපිට ඒක කරා කියන එක නෙමෙයි නේද? එතනින් තමයි අපේ කන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් වෙන්නේ. කන්ෆිඩන්ස් එක නැත්නම් ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ එතන. අනිත් එක ඔයාට නැචරල් ස්ටයිල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කතා කරන ස්ටයිල් එකක් තියෙනවා ඔයාටම ආදී. ඔයා වෙන කවුරු හරි කතා කරන ස්ටයිල් එක ඉමිටේට් කරන්න ගියොත් ඔයාට එතන කන්ෆිඩන්ස් කතා කරන්න බැහැ. ඒ වගේම ඔයා කතා කරන වාක්‍ය අතර ඔයාට පෝස් තියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ එක එක්කෙනා ඒ කතා කරන වාක්‍ය අතර පෝස් එක. ඒ කියන්නේ ඉඩක් තියෙනවා නේද? පළවෙනි වාක්‍ය කතා කරන පොඩි ඉඩක් අරගෙන තමයි ඊළඟ වාක්‍ය කියන්නේ. ඒ ඒක හැමෝගෙම ඒ දෙන ඉඩ ප්‍රමාණය එකක් නෙමෙයි. සමහර වෙලාවට සමහර පුද්ගල වෙන්නේ ඉතාල ඉක්මනින් කතා කරගෙන කරගෙන යනවා. ඒ වගේ කෙනෙක් ඉමිටේට් කරොත් ඔයා ඔයා එහෙම ඉක්මනින් කතා කරන කෙනෙක් නෙමෙයි නේද? ඔයා එයා තියෙන පෝස් එකට සින්ක්‍රොනයිස් කරගන්න හදනවා ඔයාගේ කතාව. එතකොට වාට එතන
කතා කරන්න බැරි වෙනවා. ඒ වගේම ඔය වචන පාවිච්චි කරන විදිහට තව කෙනෙක් වචන පාවිච්චි කරන විදිහ ඔය ඉරිටේට් කරොත් එහෙම ඔයාගේ වචන පාවිච්චි කරන විදිහ වට අයින් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ආවේනික ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ වට අයින් වෙනවා. ඒක නිසා එහෙම තව කෙනෙක් වචන පාවිච්චි කරන විදිහ ඉරිටේට් කරන්නත් එපා. ඔයාගේ නැචරල් ස්ටයිල් එකට ගලාගෙන යන්න ඉඩ. ඒක තමයි ඔයා කන්ෆිඩන්ස් ඇති කරගන්න කරන්න ඕන ක්‍රමය. දැන් මම මේ උදාහරණයක් ඇටේට කිව්වේ දැන් ස්පීච් එකක් දෙනවා. ස්පීච් එක දෙනකොට දැන් ඔයා ඒබිලිටි ස්පීච් එකක් ගැන හිතන්නේ නැවා නිකන් කතා කරන්නේ. දැන් ගැදරින් එකක් තියනවා නම් ඔයා ඒක ඒ ගැදරින් එක ඉස්සරහා ඔයාගේ අදහස් ඔයා දක්වන්න නිදහස. අනිත් අය ඔයාව ජජ් කරා කියලා ඔයා මුකුත් හිතන්නේ නැහැ. ජජ් කරා ඒක ගණන් ගන්නවා. මොකද හැමතැනම ඔයාව ජජ් කරන්න අය නැහැ. ඇත්තටම ඔයා මේක ප්‍රැක්ටිස් එකක් හැටියට කරනවා. දැන් ඒ කියන්නේ ඔයා මේක අහන කට්ටිය ගොඩාක් ඉන්නවා නේද? ඒ අහන කට්ටිය මේ අපි හිතමු මේක 5000ක් කියමුද? ඒ 5000ටම මේ මෙසේජ් එක ගියොත් එහෙම ඒගොල්ලෝ ඔක්කොම උත්සාහ කරනවා අර තමාව එක්ස්ප්‍රෙස් කරන්න. බය නැහැ. ජජ් වෙන්න බය නැහැ. එතකොට එතන වෙන්නේ අර සමාජයේ තියෙනනේ පොඩි ආකල්පයක් අපිව ජජ් වෙයි කියලා බයක් තියෙනවානේ. ඒ බය නැති වෙන්න ගන්න. මොකද හැමෝම තමන් එක්ස්ප්‍රෙස් කරනවානේ. එතකොට හැමෝම එක්ස්ප්‍රෙස් කරන්න පුරුදු වෙනවා ටික ටික. වැඩි වැඩියෙන් තමන් බය නැතුව තමන් එක්ස්ප්‍රෙස් කරන්න යනකොට සමාජයේ පුරුදු වෙනවා ඒකට ජජ් නොකර ඉන්න. මොකද ගොඩ කට්ටියක් ඒක කරලා. එතකොට ඕගොල්ලන්ට මට දෙන්න තියෙන පණිවිඩය තමයි පුළුවන් තරම් නිදහසේ තමන් එක්ස්ප්‍රෙස් කරන්න. තමන්ගේ අදහස් එක්ස්ප්‍රෙස් කරන්න. ඒකෙදි ඕගොල්ලන්ට ජජ් කරන්න අය ගැන බය වෙන්න එපා. ඒගොල්ලොම ගැන හිතන්නවත් එපා. ඉස්සරහටම යන්න. මේ තැනකට ගියාම දැන් ඕගොල්ලෝ පොඩි ළමයි මේක පොඩි ළමෙක් බලන වෙන පුළුවන් දැන් දහ පාසල් යන ළමයි ඉන්නවා ඒගොල්ලෝ දහ පාසලේ කතික තරග තියෙනවා ඒවැයිත් ඕගොල්ලෝ අනිත් අය ජජ් කරයි කියලා හිතන්න එපා. එහෙම ජජ් කරයි නමුත් ගණන් ගන්න එපා. ඕගොල්ලන්ගේ අරමුණ ඕගොල්ලන්ගේ ස්ටයිල් එක හොයාගන්න. ඕගොල්ලෝ මේ වචන අතර කෝස් එක තියෙන ප්‍රමාණය හොයාගන්න. ඕගොල්ලෝ පාවිච්චි කරන වචන මොනවාද කියලා ඕගොල්ලන්ටම අදහසක් ගන්න. ඒක තමයි ඕගොල්ලන්ගේ මේන් අයිඩියා එක වෙන්න ඕනේ. එහෙම නැතුව තව කෙනෙක් ඉම්ප්‍රෙස් කරන එක නෙමෙයි. ඒක නේද? එතකොට ඕගොල්ලන්ගේ නැචරල් ස්ටයිල් එක ඕගොල්ලෝ පුරුදු වෙනවා. තව කෙනෙක් ඉමිටේට් කරන්න යන්නේ නැහැ. ඒ තියරිය තමයි මට අද කියන්න ඕන. දැන් ගොඩක් කට්ටිය දැන් ඉන්ටර්විව් එකකට යන්න කලින් එහෙම ගොඩාක් කන්ෆිඩන්ස් හදාගන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ වීඩියෝ බලනවා. ඒගොල්ලෝ ඒ සයිකොලොජි ඉවල එක එක තියරි හොයාගන්නවා. ඒවා ප්‍රැක්ටිස් කරනවා. ගෙදර ඉඳන් ඒකට ගොඩාක් ප්‍රැක්ටිස් කරලා ඉන්ටර්විව් එකට ගියාම හරි නර්වස් ගතියක්. ඒ කියන්නේ ඒක මූණ දෙන්න බෑ වගේ නිකන් කන්ෆිඩන්ස් නැහැ වගේ ගතියක් එනවා ළඟටම යනකොට. මොකද ඔයා අර ඕනෑට වැඩි ප්‍රිපෙයා වෙලා ඉන්නේ. එහෙම ඕනෑට වැඩි ප්‍රිපෙයා වෙන්න බෑ. ප්‍රිපෙයා වුණාට කමක් නැහැ. හැබැයි ඕනෑට වැඩි ඕගොල්ලෝ ප්‍රිපෙයා වුණාම ඕගොල්ලන්ට අර ඉන්ටර්විව් එකට ගියාම මේ බයක් එනවා. දැන් මේක හරියට මට කරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා බය. එහෙම වෙන්න එපා. ඕගොල්ලෝ ඉන්ටර්විව් එකට යන්න. ගිහිල්ලා ඕගොල්ලන්ගේ නැචරල් ස්ටයිල් එකෙන් ඔයා දොරාගිනවා නම් හිමීට දොරෑරලා කලබලයක් නැතුව ගිහිල්ලා ඒගොල්ලෝ එක්ක හිනා වෙලා එතන පුටුවේ වාඩි වෙලා ඔයා ඒගොල්ලන්ට ප්‍රසන්ට් කරනවා. ඒක තමයි ඔයා කරන්න ඕනේ. එතකොට ඔයා පළවෙනි ඉන්ටර්විව් එක කරන්නේ කන්ෆිඩන්ට් පිට. ඔයාව ජජ් වෙනවා කියලා බය වෙන්නේ නැහැ. ඔයා මෙහෙම ෆයිල් එකේ තියෙන ඒගොල්ලෝ එහෙම ඔයා කලබලයක් නැතුව පිටු පෙරලා ලස්සනට ඒක ප්‍රසන්ට් කරලා ඔයා ප්‍රසන්ට් කරලා ඒ විදිහට ඔයා දැන් පළවෙනි ඉන්ටර්විව් එක කරලා ඒක වැරදි වෙන්නත් පුළුවන්. උනාගේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා දෙවෙනි ඉන්ටර්විව් එකකට යන්නේ පළවෙනි ඉන්ටර්විව් එක කන්ෆිඩන්ට් පිට කරලානේ. ඔයා ඉන්ටර්විව් එකට මුල පටන් ගන්න තැන ඉඳන්ම බය වුණේ නැහැ. එතකොට ඔයා පළවෙනි ඉන්ටර්විව් එක හොඳටම කරා. ජජ් වෙනවට බය වුණේ නැහැ. ඒගොල්ලෝ මොන හරි නිකන් ඔයාව තරහ ගස්සන්න මොන හරි කියන්න පුළුවන් ඒ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටිය. ඒව ගණන් ගන්න එපා. ඒ කියන්නේ ඔයා ඒකෙන් ඔයා එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඔයා ජොබ් එකට යන්නම නෙමෙයි ඒ පළවෙනි ඉන්ටර්විව් එක කරන්න ඕනේ. ඔයා එක්ස්පීරියන්ස් එකක් ගන්න. එතකොට ඔයාගේ ඒ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා ඔයාගේ දෙවෙනි ඉන්ටර්විව් එකට ඔයාට අදහසක් එනවා. ඔයාට මතකයි මම කන්ෆිඩෙන්ට්ලි අරකට මූණ දුන්නා. මගේ අරමුණ උනේ ජොබ් එක ගන්න එක නෙමෙයි. ඉන්ටර්විව් එක හොඳට ගන්න. ඒ අරමුණින් හැම එකටම යන්න ඉන්ටර්විව්ස්. ඒකට ඔයගොල්ලෝ ඉන්ටර්විව් 2 3 4 මම දන්නේ 10 හෝ කවදා හරි දවසක ඔයගොල්ලන්ගේ කන්ෆිඩන්ස් එක අර ඉන්ටර්විව් බෝඩ් එකට පේන්න ගන්නවා. ඒක ඕවර්ෆ්ලෝ වෙනවා. ඒ කියන්නේ ඔයා ගොඩාක් කන්ෆිඩන්ට් කෙනෙක් කියලා ඒගොල්ලන් දකිනවා. අන්න එදාට ඔයාට ඔයගේ ජොබ් එක හම්බ වෙනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒක මම උදාහරණයක් කිව්වේ. ඒ වගේම තමයි වෙන වැඩ. අනික් වැඩක් වෙන වෙන මොකක් හරි ක්‍රමයක් වෙන වැඩක් ගැන හිතන්න. ඒ වැඩෙත් එහෙමයි. ඔයා ජජ් වෙන බය වෙන්න එපා. ඔයාගේ නැචරල් ස්ටයිල් එක ඔයා හොයාගන්න. සින්දුවක් කියනවා වුණත් එහෙමයි. ඒ සින්දුව කියනවා නම් සින්දු කියන ආසනම් කරන හැකියාව තියනවා නම් හරි. ඔයා අනිත් අය ඔයාගේ වැරදි හොයයි කියන අදහස ගන්න එපා. ඔයා නැචරල් ඉදිරියවා කියන්න. ඒක තමයි මම කියන්නේ ඇක්ෂන් එක මුලට එන්න ඕන. නම්බර් 1 ඇක්ෂන් එක.
කලින් කන්ෆිඩන්ස් හදාගෙන ඊට පස්සේ ඇක්ෂන් එක කරන එක නෙමෙයි. ඇක්ෂන් එක තුලින් තමයි කන්ෆිඩන්ස් හදාගන්නේ. ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ කන්ෆිඩන්ස් ඇති කරගෙන ඇක්ෂන් එක කරන එක නෙමෙයි. ඇක්ෂන් එක කරලා ඒකෙන් කන්ෆිඩන්ස් හොයාගන්න එක. ඒ ඇක්ෂන් එක කරනකොට කන්ෆිඩන්ස් පිට. මොකද්ද කන්ෆිඩන්ස් කියන්නේ? අනිත් අය ජජ් කරන එක ගණන් ගන්න නැතුව තමා තුල තියෙන එක තමන් එළියට ගන්නවා කියන අදහස. ඉතින් ඒක තමයි අද මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතනවා මේක ගොඩක් වටින දෙයක් වෙන්න ඇති ජීවිතේට. මොකද හැමෝම කැමති තමන් ගැන ආත්ම විශ්වාසය ඇති කරගන්න, යම් පිරිසක් ඉදිරියේ තමන්ගේ අදහසක් කියන්න. එතකොට ඒගොල්ලෝ ඉස්සර ජජ් වුණාට ඒකට බය නැතුව ඉඳලා තමන්ගේ අදහස තමන් දැන් මෙහෙමයි, ඔයාගේ අදහසට වැරදි කියලා කවුරු කෙනෙක් විවේචනය කරනකොට එතන ඔයා බලන්න ඇත්තටම ඔයාගේ අදහසේ අඩුපාඩුව තියෙනවා කියලා. ඒ විලේට ඔයා ඒක හම්බලි ඔයා නිහතමානීව ඒක පිළිගන්න. එතකොට ඔයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ ඒක පිළිගත්ත කියලා. ඒක පිළිගන්න ඔයා එතනින් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා ඉදිරියට යනවා. එතකොට ඔයාට පුළුවන් නම් ඒ කවුන්ට් ආගිව් කරන්න, ඒක වැරදි කියලා ඔයාට කවුන්ට් ආගිව් කරන්න පුළුවන් නම් මේ හොඳ විදියට, ඒ කියන්නේ තරහ ගන්න නැතුව, එයාට හිද්දන්න නැතුව ඒ විදියට ඔයාට පුළුවන් කවුන්ට් ආගිව් කරන්න. ඒ කියන්නේ තරහ ගන්න නැතුව හැබැයි. එයාට පේන්න බෑ ඔයාට තරහ ගිහිල්ලා හෝ එක්සයිට් වෙලා. මේ ඒකත් ඔයා ඇත්තට හිතන්න එපා එක්සයිට් වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ, පුළුවන් තරම් අඩු කර ගන්න එක්සයිට්. එක්සයිට් එක අඩු කරගෙන ඔයා ඒක පැහැදිලි කරලා බලන්න. එක්සයිට් උනත් කරන දෙයක් නැහැ. ඒක වාගේ එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ඊට පස්සේ ඔයා දැනගන්නවා එක්සයිට් වෙලා ඒක කොහොමද මැනේජ් කරගන්නේ කියලා. ඒ පිළිවෙලට දැන් ඉන්ටර්වියු එකදී එක්සයිට් වුණාම ඔයා එක්සයිට් වුණා නම් ඇත්තටම ඒ එක්සයිට් වෙච්ච එක මැනේජ් කරගන්නේ කොහොමද කියලා දැනගන්නවා. ඔයා ඒක හරියට මැනේජ් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක වාගේ එක්ස්පීරියන්ස් එකක් කරනවා. එහෙම ගන්න. ඊපස් ඊළඟ ඉන්ටර්වියු එකේදී ඔයාට ඒක එක්ස්පීරියන්ස් එකක්. ඊළඟ එකේදී ඔයා එක්සයිට් වුණා වයි මොනින් වාගේ එක්සයිට් වෙච්ච ගතිය නැතිකර ගන්න. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. ඒ කියන්නේ ඔයාගේ නෝමල් මූඩ් එක එකපාරට වෙනස් වුණා. ඔයා ඇබ්නෝමල් වුණොත් අනිත් අයට පේන විදිහට, නැත්නම් වාගේ හිත ඇතුලෙන් ඔයා ඇබ්නෝමල් වුණොත් එහෙම, ඔයා ඒ ඇබ්නෝමලිටි එකෙන් එකපාරට රිකවර් වෙනවා. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. ඒ කියන්නේ එකපාරට රිකවර් වීමේ හැකියාව. ඒක තමයි රෙසිලියන්ස්. ඔරොත්තු දීමේ හැකියාව. ඒක එන්න එන්න වැඩි වෙනවා. ඔයා ඒ එක්සයිට් වෙන එක මැනේජ් කරගන්න පුරුදු වෙද්දී ඉන්ටර්වියු එකකින් ඉන්ටර්වියු එකට ඔයා පුරුදු වෙනවා ඒ රෙසිලියන්ස් එක. එතකොට කාලයක් යනකොට ඒ රෙසිලියන්ස් එක වාගේ වැඩි වෙනවා. එතකොට ඔයාට ක්ෂණිකව ඔයා එක්සයිට් වෙන වෙලාවෙම ඒක නිකන් අර වතුර බින්දුවකට නිකන් හිතන්න රත් කරා කියන වතුර බින්දුවක්. එතකොට වතුර බින්දුව වාෂ්ප වෙනවා වගේ ඒ වගේ එක්සයිට්මන්ට් එක කියන එක වතුර බින්දුවට උපා කරනවා. වාගේ එක්සයිට්මන්ට් එක ටක් ගාලා වාෂ්ප වෙලා යන මට්ටමකට වාගේ මනස දියුණු කරගන්නවා. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ ටිප්ස් ටිකක් තමයි මට අද මම දෙන්නේ. ඇත්තට මම මේක පටන් ගන්නකොට මේ ටේවල් කියන්න බලාපොරොත්තු නැහැ. මේක මම කරේම නිකන් මගේ අදහස් ටික රෝ ගලාගෙන යන්න දෙන්න තමයි මම මේක ඕන කියලා තමයි මේක පටන් ගත්තේ. ඉතින් අන්තිමට මේ වගේ අදහසක් එළියට ආවා. ඒක තමයි කියන්නේ අර රෝ අදහස් වල වටිනාකම. ඒ ඔයාගේ අදහස් එළියට එනවා. ඒ විදිහට ඔයා ෆ්‍රී තින්කර් කෙනෙක්, ෆ්‍රී ස්පීකර් කෙනෙක් වෙන්න බලන්න. එතකොට මම හිතන්නේ ඔයාට ජීවිතේ ගොඩක් ලේසි වෙයි. එහෙනම් ඉතින් ඔන්න මම අදත් රොයිඩියකක් කරගෙන ඔයගොල්ලන්ගේ හමුවට ආවා. ඉතින් මේකෙදි අපි ප්ලෑන් කරන්න නැතුව, ප්‍රී ප්ලෑන් කරන්න නැතුව අපි රොයිඩියාස් මේ විදිහට ඉදිරිපත් කරනකොට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ රොයිඩියාස් මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඔයගොල්ලෝ ජීවිතේට ඒ රොයිඩියාස් ඉදිරිපත් කරන කලාව පුරුදු කරගන්න. එහෙනම් ලබන සතියේ වෙනස් රොයිඩියාවක් කරගෙන ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙමි. මම අදට සමුගන්නවා.